සිරදෙනම සාදරයෙන් පිළිගන්නවා තවත් රසවත් සංවාදයකට අද වැඩසටහන මම වෙන් කරන්නේ කම්පියුටර් ගේම්ස් ඒ කියන්නේ පරිගණක ක්‍රීඩාවල නිරත වීම මිනිස් මොළයට මනසට සහ මිනිස් සිරුරට මොන වගේ බලපානවද කියලා ලෝකයේ සිටින ප්‍රමුඛ පෙළ රිසර්චර්ස්ලා කරපු රිසර්ච් වල අවුට්පුට්ස් ඇසුරින් පුළුල් කතා බහගේ දෙන්න. ඉතින් අද වැඩසටහනේදී අපි කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනකොට අපේ මොළය තුල විවිධ ප්‍රදේශ ක්‍රියා කරන ආකාරය අපේ මොළය තුල තියෙන න්‍යූරල් නෙට්වර්ක් එකේ. ඒ කියන්නේ න්‍යූරෝන පරිපථයේ සිදුවන වෙනස් වීම් කම්පියුටර් ගේම්ස් මොළය වර්ධනයට තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීමට ඉක්මනින් දෙයකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තීව්‍ර වීමට සහ පරිකල්පනයේ ඔපණං වීමට බලපානවාද? එහෙමත් නැතිනම් කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන එක මොළයේ සෛල විනාශ වීමට සහ මානසික රෝග ඇතිවීමට බලපානවාද කියලා කතා කරමු. ඒ වගේම කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනකොට අපේ ඇස්වලට, අපේ කන්වලට, අපේ කොඳුවැට පෙළට වගේ අපේ ශරීරයේ තියෙන වැදගත් කොටස් වලට වෙන බලපෑම ගැනත් කතා කරලා කිසිම හානියක් නැතිව කම්පියුටර් ගේම්ස් ප්ලේ කිරීම සඳහා භාවිත කරන්න පුළුවන් සාර්ථක ටූල් කිට් එකක් ගැන අද වැඩසටහනේදී අපි සවිස්තරාත්මකව කතා කරමු. ක්‍රීඩා තමයි. හැබැයි ඒ අතරේ චෙස්, දාම් සහ කැරම් වගේ ක්‍රීඩා තිබ්බා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. හැබැයි මිත්‍රවරුනි, අද කාලේ වෙනස්. මම කම්පියුටර් ගේම්ස් ගහන්න පටන් ගත්ත කාලෙදී කම්පියුටර් ගේම්ස් තිබ්බේ මෙන්න මෙහෙම. හැබැයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කාලේ වෙනකොට කම්පියුටර් ගේම්ස් තියෙන්නේ මෙන්න මෙහෙම. ඉතින් කම්පියුටර් ගේම්ස් මෙච්චර රියලිස්ටික් ලෙවල් එකක තියෙනකොට ලැප්ටොප් කම්පියුටර්ස්, ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්, ස්මාර්ට්ෆෝන්ස් සහ ටැබ්ලට්ස් වගේ විවිධ මූඩ්ස් හරහා මේ කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන තරුණ පරපුර එන්න එන්නම වැඩි වෙනවා කියන දේ අහන්න දෙයක් නෙමෙයිනේ. හැබැයි මිත්‍රෝනි, ඔය විදිහට අධික වේගයකින්, අධික ශීඝ්‍රතාවයකින් විශේෂයෙන් මේ තරුණ පරපුර මේ කම්පියුටර් ගේම්ස් වලට ආශක්ත වීම දැන් අබ්බැහියක් තරමටම තීව්‍ර වෙලා තියෙනවා. අන්න ඒ නිසා කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන එක මිනිසාට, විශේෂයෙන්ම මිනිස් මොළයට හිතකරද අහිතකරද කම්පියුටර් ස්ක්‍රීන් එකක් දිහා දිගු කාලයක් බලාගෙන ඉන්නකොට අක්ෂියාබාධ සහ දිගු කාලයක් හෙඩ්සෙට් යූස් කරන එක, ශ්‍රවණාබාධ සහ දිගු කාලයක් පරිගණක ඉස්සරහා පුටුවක වාඩි වී සිටීම නිසා බෙල්ලේ සහ කොන්දේ ආබාධ ඇති වෙනවද? එහෙම නැත්නම් ඔය කිසිම දෙයකට කම්පියුටර් ගේම්ස් වලින් කිසිම බලපෑමක් නැද්ද කියන ප්‍රශ්න දෙක අද සමාජයේ දරුණු විදියට සාකච්ඡා වෙන ප්‍රශ්න දෙකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කිව්ව දේවල් ගැන යම්කිසි කෙනෙක්ගේ පෞද්ගලික අත්දැකීම් මත පමණක් පදනම් වෙලා යම්කිසි අන්තයකට පමණක් නැඹුරු වෙලා, ඒ කියන්නේ කන්ෆර්මේෂන් බයස්නස් එකක් ඇතුව කතා කරනවට වඩා මේ දේවල් ගැන තත්කාලීන ඇකඩමික් රිසර්ච් පූල් එකේ ඉන්න රිසර්චර්ස්ලා කරපු රිසර්ච් අවුට්පුට්ස් අතරින් කතා කරන එක ඉතාමත්ම වැදගත්යි, ඉතාමත්ම ඵලදායි කියලා මම විශ්වාස කරනවා. අපි දන්නවා ඕනෑම ඉච්ඡානුක චලනයක් කිරීම සඳහා
මොළයේ සහ ශරීරයේ සමමුහුර්ත ක්‍රියාකාරීත්වයක්. ඒ කියන්නේ මොළයේ සහ ශරීරයේ සින්ක්‍රොනයිසේෂන් එකක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි කියලා. උදාහරණයක් විදිහට සෙල්ලම් කරන කෙනෙක් ගත්තොත් එතනදී වෙන්නේ බාහිර අරමුණු සඳහා අපේ මොළයේ සකසන සිග්නල්ස් සංඥා වලට අනුව අපේ ශරීරයේ තියෙන විවිධාකාරයේ අවයව චලනයේ වෙලා අපිව ඒ ක්‍රීඩාවේ නිරත කිරීම තමයි. එතනදී අපි ගමු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන බැට්ස්මන් කෙනෙක්. මුලින්ම එයා දකිනවා එයා දිහාවට බෝලයක් එනවා. ඒක තමයි එයාගේ ඇසට එන බාහිර අරමුණ. ඉතින් ඔය අරමුණට සාපේක්ෂව එයාගේ මොළෙන් එයාගේ අත්වලට කකුල්වලට පණිවිඩයක් එවනවා. මෙන්න මේ විදිහට මේ බෝලයට ප්‍රහාරයක් එල්ල කරන්න කියලා. ඇත්තටම ඔය සින්ක්‍රොනයිසේෂන් එක ඔය සමමුහුර්ත වීම හරියාකාරයෙන් සිද්ධ වුණේ නැතුවම තමයි ඔය පිටිකරුවා අවුට් වෙන්නේ දැවි යන්නේ. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි අපි මොකක් හරි ක්‍රියාකාරකමක් කරනකොට ඒ සඳහා අපේ මොළයේ සහ අපේ ශරීරයේ සමමුහුර්ත වීම සින්ක්‍රොනයිසේෂන් එක ඉතා ඉහළ මට්ටමක අනිවාර්යයෙන්ම පවතින ඕනේ කියන එක. ඒක ක්‍රිකට්, බාස්කට්බෝල්, ස්විමින් වගේ ක්‍රීඩා වලට විතරක් නෙමෙයි. කැරම්, චෙස් ඩාම් වගේ ක්‍රීඩා වලටත් පොදුයි කියලා ඔයා මතක තියාගන්න. අන්න එතකොට ඔයාට තේරෙන්න ඕනේ මේ ප්‍රොසෙස් එක, මේ ක්‍රියාවලිය කම්පියුටර් ගේම්ස් වලටත් ඒ විදිහටම අදාළ වෙනවා කියලා. නමුත් මිත්‍රවරුනි, මෙතන තව එක වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි චෙස් වගේ ක්‍රීඩාවක් ගත්තොත් එතනදී අපේ මසල් බොඩි එක අපේ භෞතික ශරීරයේ ක්‍රියාකාරීත්වයට වඩා අපේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන තැනක් ගන්න එක. අන්න ඒ නිසා අපි මුලින්ම අපේ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන දල අදහසක් ගමු. හැබැයි ඊට කලින් මම පොඩි දෙයක් ඔයාලට කියලා ඉන්නම්. දැන් මම මේ මොළය ක්‍රියා කරන විදිය පැහැදිලි කරන්න යූස් කරන්නේ මොඩර්න් සයන්ස් වල නූතන විද්‍යාවේ දැනට පිළිගත් මොළයේ පොදු ෆන්ක්ෂනින් මොඩල් එක තමයි. හැබැයි මිත්‍රෝනි, මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය ගැන ඉතාම ගැඹුරින් පරීක්ෂණ කරන විද්‍යාඥයෝ කියන්නේ අපි තවමත් මිනිස් මොළයේ වැඩ කරන ආකාරය ගැන දන්න දේ ඉතාමත් අඩුයි කියලා තමයි. ඉතින් මෙතනදී ආ හොඳට තේරුම් ගන්න ඕනේ මම මේ පැහැදිලි කිරීම කරන්නේ දැනට පොදුවේ පිළි අරගෙන තියෙන සම්මුතික ආකෘතියක් මත පදනම් වෙලා කියලා. එතකොට මේ වීඩියෝ එක කෙනෙක් තව අවුරුදු 4කට 5කට 10කට පස්සේ බැලුවොත් මම මේ කියන හැම දෙයක්ම සහ මුලින්ම වෙනස් වෙලා තියෙනත් පුළුවන්. ඒ දේ තොලුවේ තියාගෙනම අපි යමු මොළයේ ක්‍රියාකාරීත්වය මොන වගේද වෙන්නේ කියලා බලන්න. බාහිරින් බැලුවහම මිනිස් මොළය මෙන්න මේ වගේ පෙනුනට මෙතන තියෙන වැදගත්ම කොටස තමයි පියවේ ඇසට නොපෙනෙන මොළයේ ක්‍රියාකාරීත්වය මේන්ටේන් කරන නියුරල් නෙට්වර්ක් එක නියුරෝන පරිපථය කියන්නේ. දැනට හොයාගෙන තියෙන විදිහට මේ නියුරල් නෙට්වර්ක් එකේ දල වශයෙන් නියුරෝන බිලියන 86ක් පමණ තියෙනවා. ඉතින් මේ නියුරෝන ජාලයේ උදව්වෙන් තමයි අපි ගන්න හැම තීරණයක්ම නිර්මාණය වෙන්නේ. එතකොට මොළයේ තුල විවිධාකාරයේ දත්ත මතකයේ විදිහට ගබඩා කරගන්නෙත් මේ නියුරෝන පරිපථය තුලම තමයි. මේ වෙන ප්‍රොසෙස් එක මතුපිටින් සමාන කරන්න පුළුවන් සංකීර්ණ සර්කිට් එකක් තුල සිදුවෙන ක්‍රියාකාරීත්වයට. ඇත්තටම කිව්වොත් අපේ නියුරල් නෙට්වර්ක් එක හරහා ගමන් කරන්නේ එක්තරා විදිහක විදුලි ධාරාවක් තමයි. හැබැයි මිතුරි, මෙතන එක ප්‍රධාන වෙනසක් තියෙනවා. ඒක තමයි නියුරෝන දෙක කිසිම වෙලාවකදී එකිනෙක හා සමග සම්බන්ධ වී නොතිබීම. ඒ කියන්නේ නියුරෝන යුගලයක් අතර පොඩි ගැප් එකක්, පොඩි හිදසක් තියෙනවා. මේකට තමයි උපාගමයක්, සිනැප්ස් එකක් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට එක නියුරෝනයක සිට තවත් නියුරෝනයකට මේ උපාගමයේ හරහා තොරතුරු සම්ප්‍රේෂණය වීමේදී විශේෂ රසායනික ද්‍රව්‍යයක් උපකාරී වෙනවා. අන්න ඒ විදිහට මේ කමියුනිකේෂන් එකට විදුලිය සහ රසායන ද්‍රව්‍ය කියන දෙකම යූස් වෙන හින්දා මේකට ඉලෙක්ට්‍රෝ කෙමිකල් කමියුනිකේෂන් එකක් කියලා කියනවා. මම මේ පැය දෙකක් තුනක් කරන් කතා කරන්න ඕනේ ගැඹුරු මාතෘකාවක් තමයි අද වීඩියෝ එකට අවශ්‍ය විදිහට මේ සමරයිස් කරලා ඕගොල්ලන්ට කිව්වේ. හරි, දැන් එනම් ඔයා දන්නවා අපේ මොළය ඇතුලේ සිද්ධ වෙන මේ හැම සෙල්ලමකටම වගකිව යුත්තා මේ නියුරෝන පරිපථයේ නියුරල් නෙට්වර්ක් එක කියලා. ඉතින් අපිට පුළුවන් ජිම් එකකට ගිහිල්ලා එක්සයිස් කරලා අපේ මසල් බිල්ඩ්අප් කරගන්නවා වගේම අපේ මේ නියුරල් නෙට්වර්ක් එකත් සැලකිය යුතු මට්ටමකට ෆයින් ටියුන් කරගන්න, සුසර කරගන්න, අලුත් න්‍යූරල් නෙට්වර්ක් පාත්ස් හදාගන්න, අවශ්‍ය න්‍යූරෝන පරිපථ ස්ට්‍රෙන්තන් කරන්න, සවි බල ගන්නන්න, සහ අපිට අනවශ්‍ය න්‍යූරල් නෙට්වර්ක් පාත්ස් තියෙනවා නම්
ඒවා බයිපාස් කරගන්න වගේ දේවල් කරන්න අපිට පුළුවන් ටෙක්නිකලිම කිව්වොත් මේකට තමයි කියන්නේ neuroplasticity behavior of neurons කියලා අන්න ඒ නිසා අපි එක වැඩක් වැඩි අවධානයෙන් එක දිගට කාලයක් තිස්සේ කරන්න පුරුදු පුහුණු වුණොත් ඒ ක්‍රියාවලිය සඳහා උපයෝගී වන neural phases ඉතාමත්ම ශක්තිමත් වෙනවා උදාහරණයක් විදිහට අපි මාෂල් ආර්ට් ප්ලේයර් කෙනෙක් ගත්තොත් එයා දිගින් දිගටම සටන් පුහුණු වීම කරනකොට ඒ සටන් පුහුණු වීම සඳහා උපකාරී වන neural network phases ටික එන්න එන්නම ශක්තිමත් වෙලා මෙයව ක්‍රමක්‍රමයෙන් අති දක්ෂ සටන්කාරයෙක් බවට පත් වෙනවා ඒ වගේම තමයි ඔයා ගණිතය වගේ තාර්කික විෂයන් එක්ක නිතර නිතර ගනුදෙනු කරනකොට සංකීර්ණ ගණිතමය මූලධර්ම සංකීර්ණ ගණිත ගැටලු ගැන ඔයා නිතරම කල්පනා කරනකොට තර්කයට ගැටලු විසඳීමට වගේ කාර්යයන් වලට සංවේදී මොළයේ ප්‍රදේශවල තියෙන neural networks වැඩි වැඩියෙන් use වෙලා ඒවා වැඩි වැඩියෙන් ශක්තිමත් වෙනවා ටෙක්නිකලි කිව්වොත් මෙතනදි වෙන්නේ අර නියුරෝන දෙකක් අතර තියෙන උපාගමේ හරහා data transfer වෙනකොට activate වන chemical වල සාන්ද්‍රණය වැඩිවීම නිසා ඔය පරිපතය ඔස්සේ වැඩි කාර්යක්ෂමතාවයකින් හයි එෆිෂන්සි එකකින් දත්ත ගලා යාමට පටන් ගැනීම තමයි. හොඳයි මම ඕකට ඉතාම සරල උදාහරණයක්ම කියන්නම්කෝ. දැන්වා මතක් කරන්න පොඩි කාලෙදී ඉස්කෝලේ නිවාඩු කාලෙට පස්සේ ඉස්කෝලෙට ගිහිල්ලා මුලින්ම පෑනක් අතට අරගෙන ලියන්න පටන් ගන්න මොහොත මට හොඳට මතකයි. ඒ වගේ වෙලාවල් වලදී පෑන අතට අරගෙන ලියන්න පටන් ගත්තත් විනාඩියක් දෙකක් යනකම් වෙනද මට පුරුදු වේගයෙන් මට ලියා ගන්න බෑ. ඒක නිකන් හරියට අපිට අකුරු ලියන එක අමතක වෙලා තිබ්බ වගේ දෙයක්. එතනදි වෙන්නේ නිවාඩු කාලේ පුරාවටම අපේ අඩුවෙන් අකුරු ලිව්ව නිසා සමහරක් වෙලාවට අකුරක්වත් ලිව්වේ නැතිවම ඔය අකුරු ලිවීම සඳහා පාවිච්චි කරපු neural network phases ටික අඩපණ වෙලා ගිහිල්ලා තිබ්බ එක. ඉතින් ඔයාලටත් මේ experience එක තිබ්බනම් comment එකක් දාන්න ඒ experience එක මොන වගේ දෙයක්ද කියලා. හොඳයි අපරක් අපි යමු ක්‍රීඩාවල් දිහාවට. අපි මොකක්ම හරි ක්‍රීඩාවක නිරත වෙනකොට අපිට සිද්ධ වෙනවා අපි ඇසින් දකින සහ අපේ කනට ඇහෙන දේවල් වලට ඉතාමත්ම ක්ෂණිකව වේගයෙන් ප්‍රතිචාර දක්වන්න. ඒ කියන්නේ visual and audio inputs වලට rapid responses දක්වන්න අපිට සිද්ධ වෙනවා. අතර මිත්‍රෝනේ මේ process එක high speed අධි වේගයෙන් සිදුවන අවස්ථාවක් තමයි computer games play කරන අවස්ථාව කියන්නේ. ඔයා computer games play කරලා තියෙන කෙනෙක් නම් මම මේ කියන දේ ඔයාට visualize කරලම බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු Call of Duty, Battlefield, එහෙම නැත්නම් Far Cry වගේ FPS game එකක්. First person shooting game එකක්. දැන් අපි ඔය games play කරනකොට computer screen එකේ අපිට පේන දේවල් සහ අපිට ඇහෙන දේවල් ඒ කියන්නේ audio and visual data කෙටි කාලයක් තුලදී process කරලා අපිට එතෙන්ට අදාළ නිවැරදිම තීරණේ ගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට enemy කෙනෙක් අපිට එකපාරටම වෙඩි තියන්න පටන් ගත්තොත් අපිට instant counter attack එකක් දෙන්න වෙනවා. අන්න එතනදී ඔය තීරණ ගැනීමේදී තර්කයට විශේෂිත විච්ච මොළයේ neural networks වැඩි වැඩියෙන් උපකාරී වෙනවා භාවිතා වෙනවා. ඒ වගේම ඔය games වලදී ඔයාට විවිධ දේවල් short term memories විදිහට ඒ වගේම intermediate long term memories විදිහට ගබඩා කරගන්න සහ ඒ දේවල් නැවත නැවත ආවර්ජනය කරන්නත් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ඔයාට සිද්ධ වෙනවා යම්කිසි mission එකකට අදාළ objectives ටික අනුපිළිවෙලට මතක තියාගෙන ඒ ඔක්කොම හරියාකාරව complete කරන්න. ඒ වගේම map එකක් හරියට මතක තියාගෙන ඒ map එකේ තියෙන locations වලට ගමන් කරන එකක් මේ වගේම දෙයක් තමයි. හැබැයි මිත්‍රෝ එකපාරක් දෙපාරක් නෙමෙයි කෙනෙක් computer game එකක් play කරනකොට ඔය කිව්ව දේවල් නිරන්තරයෙන් කරන්න එයාට සිද්ධ වෙනවා. ඉතින් ඔතනදී මොළයේ මතකයට විශේෂිත ප්‍රදේශයක් වන hippocampus වගේ ප්‍රදේශවල තියෙන neural networks වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙලා ඒවා වඩ වඩාත් ශක්තිමත් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි අපි computer game එකක් play කරනකොට mouse එක
කීබෝඩ් එක, ජොයිස්ටික් එක සහ ගේමින් වීල් එක වගේ ටූල්ස් ඉතාමත්ම සියුම්ව සහ නිවැරදිව නිතර නිතර පාවිච්චි කරන්නත් සිද්ධ වෙනවා. අන්න ඒ හරහා අපේ මොළයේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම වැඩි දියුණු වෙනවා, සුමට වෙනවා සහ තීව්‍ර වෙනවා. ඉතින් මිත්‍රවරුනේ අපිට පුළුවන් කම්පියුටර් ගේම්ස් හරහා වර්ධනය කරගන්න මේ වගේ හැකියාවල් අපේ එදිනදා ජීවිතයේ සඳහා ඉතාම සාර්ථකව යොදා ගන්න. ඇත්තටම මේ සම්බන්ධව සහ කම්පියුටර් ගේම්ස් හරහා මොළයට සිද්ධ වෙන බලපෑම ගැන ලෝකයේ ඉන්න ලීඩින් යුනිවර්සිටීස් වල ඉන්න ලීඩින් රිසර්චර්ස්ලා ගොඩ කාලෙක ඉඳලා පරීක්ෂණ කරනවා. ඉතින් එයාලගේ රිසර්ච් අවුට්පුට් 100 ගානක් අපිට රෙපියුටඩ් ජර්නල්ස් වල, බුක්ස් වල සහ කන්ෆරන්ස් ප්‍රොසීඩින්ග්ස් හරහා ලබා ගන්න පුළුවන්. එතනදී එයාලා කරපු බොහොමයක් රිසර්ච් හරහා හොයාගෙන තියෙනවා කම්පියුටර් ගේම්ස් හරහා තර්කන හැකියාව, උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමේ වේගය, මතකයේ සහ ආවර්ජනයේ වගේ දේවල් සිග්නිෆිකන්ට්ලි වර්ධනය වෙනවා කියලා. ඉතින් මම මේ කිව්ව දේවල් ඇසුරින් ඔයාට දැන් පැහැදිලි වෙන්න ඕනේ කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන එක අපේ මොළයේ වර්ධනයට හරියටම කිව්වොත් අපේ මොළය තුල තියෙන නියුරල් නෙට්වර්ක් එක විවිධාකාරයෙන් ශක්තිමත් වෙන්න, තීව්‍ර වෙන්න, ඒකේ තියෙන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙන්න බලපානවා කියලා. නමුත් මිත්තෝරනි මේ විදිහට කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන එකේ හොඳ පැත්තක් තියෙනවා වගේම මේකේ අතිශය භයානක පැත්තකුත් තියෙනවා. ඉතින් මම දැන් ඒ ඩාර්ක් සයිඩ් එක ගැන කතා කරලා අන්තිමට ඒ දේවල් වලින් මිදෙන හැටිත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මුල්ම ගැටලුව තමයි අපේ ඇස් පෙනීමට අයිසයිට් එකට සිදුවෙන බලපෑම. කම්පියුටර් ගේම් එකක් ප්ලේ කරනකොට අපි අනිවාර්යයෙන්ම කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා එක දිගට පැය ගාණක් බලාගෙන ඉන්නවා. ඉතින් ඕක දිගින් දිගටම කරනකොට ඔය දේ නිසා අපේ ඇසේ තියෙන සියුම් සෛලවලට හානි වෙලා අපිට පෙනීමේ දුර්වලතා, vision defects ඇති වෙන්න පුළුවන්. හැබැයි ඕකට ඉතාම සරල පිළියමක් තියෙනවා. ඔයා කම්පියුටර් ස්ක්‍රීන් එකක් දිහා එක දිගට බලාගෙන ඉන්නකොට ඔයාට කරන්න තියෙන්නේ පැය භාගයකට සැරයක්වත් මේ ස්ක්‍රීන් එකෙන් ඇහැ ඉවතට අරගෙන ඈත තියෙන දෙයක් දිහා විනාඩියක් විතර බලාගෙන ඉන්න එක. එතනදී ඔයාට පොඩ්ඩක් කාමරෙන් එළියට යන්න පුළුවන් නම් ඒ වැඩේ ඉතාම සාර්ථකයි. හැබැයි ඔයාට කාමරෙන් එළියට යන්න බැරි නම්, ඒ කියන්නේ ඔයා ඉන්නේ සරවුන්ඩඩ් ඔෆිස් රූම් එකක් තුල නම්, ඔයාට කරන්න තියෙන්නේ මේ ඔෆිස් එකේ එහෙ මෙහෙ පොඩ්ඩක් බලන එක. ඊට අමතරව බ්ලූ ලයිට් ෆිල්ටර්ස් තියෙන ස්පෙක්ටකල්ස් පවා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මිත්තුරුනේ, ඔයා ඔය මොන දේවල් කරත් කම්පියුටර් ස්ක්‍රීන් එකක් දිහා දවසේ වැඩි පැය ගාණක් දිගු කාලයක් තිස්සේ පුරුද්දක් විදිහට බලාගෙන හිටියොත් දෘෂ්ටියාබාධ සහ හෙඩේක්ස් ඇතිවීමට ඉතාම ඉහළ සම්භාවිතාවයක් තියෙනවා කියලත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි, අපි දැන් ඔය කතා කරේ ඇස් පෙනීමට සිදුවෙන බලපෑම ගැනනේ. ඔය වගේම බලපෑමක් ඇති වෙනවා කන් ඇසීමට. ඔයාලා දන්නවා ගොඩ දෙනෙක් කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනකොට හයි ක්වොලිටි සවුන්ඩ් සෙටප් එකක්, එහෙම නැත්නම් හෙඩ්සෙට් එකක් යූස් කරනවා ගේම් එකේ මැක්සිමම් එන්ටර්ටේන්මන්ට් එක ලබා ගන්න. හැබැයි මිත්තෝරනි, ඔය විදිහට තීව්‍ර ශබ්දවලට දිගු කාලයක් තිස්සේ නිරාවරණය වීම නිසා ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන් කියලා විද්‍යාත්මක පර්යේෂණ වලින් පවා අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් ඕකට දෙන්න තියෙන සොලියුෂන් එක තමයි එක දිගට පැය ගාණක් කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන්න එපා කියන එක, සහ ඔයාගේ අවුට්පුට් වොලියුම් එක, ඒ කියන්නේ ඔයාගේ සවුන්ඩ් සෙටප් එකේ වොලියුම් එක එහෙම පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගෙන ඔය ගේම්ස් ප්ලේ කරගන්න කියන එක. හරි, අපි දැන් මේ කම්පියුටර් ගේම්ස් හරහා අපේ ඇස් දෙකට සහ කන් වලට වෙන බලපෑම ගැන කතා කරා. ඒ වගේම ඒවට දෙන්න පුළුවන් පොසිබල් සොලියුෂන් ගැන කතා කරා. එහෙනම් අපි දැන් යමු තවත් එක විශේෂ ප්‍රතිකඩක් වෙන කම්පියුටර් ගේම්ස් හරහා අපේ බෙල්ලට සහ අපේ කොඳුයට පෙරට සිදුවෙන බලපෑම ගැන කතා කරන්න. අපි කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනකොට ගොඩක් වෙලාවක පුටුවක වාඩි වෙලා තමයි ඕක කරන්නේ. එතකොට ඔය පුටුව නෝමල් චෙයාරයක් වෙන්නත් පුළුවන්, ඔෆිස් චෙයාරයක් වෙන්නත් පුළුවන්, කම්පියුටර් චෙයාරයක් වෙන්නත් පුළුවන්, හයි ක්වොලිටි ගේමින් චෙයාරයක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් අල්ට්‍රා හයි ක්වොලිටි හර්මන් මිලර් ටයිප් චෙයාර එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා මොනව යූස් කළත් එකම ඉරියව්වකින් කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන පැය ගාණක් එක දිගට වාඩි වෙලා ගේම්ස් ප්ලේ කරනකොට ඔයාට ටික කාලයක් යනකොට neck pain සහ back pains එන්න පුළුවන්. ඒකට හේතුව තමයි එකම ඉරියව්වේ වැඩි වෙලාවක් පුරුද්දක් විදිහට ඉන්න එක. හැබැයි ඉතින් ඕකට ඉතාමත්ම සරල සොලියුෂන් එකක් තියෙනවා. ඒක තමයි
පයයකට සැරයක්වත් චුට්ටක් ඔය පුටුවෙන් නැකිట్లా විනාඩියක් දෙකක් ඉඳලා ආයි පාරක් වාඩි වෙලා ඔයගේ වැඩේ කරගන්න එක. ඒ වගේම කොන්දට සහ බෙල්ලට කරන විවිධාකාරයේ ස්ට්‍රෙන්තනින් එක්සයිසස් කළොත් ලොකු සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ කිව්ව eyesight defects, hearing defects සහ neck and back pains ඔයාට ලොකු කාලක ඉඳලා නම් තියෙන්නේ වහාම ගිහිල්ලා සුදුසු වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ලබා ගන්න කියලා මම නිර්දේශ කරනවා. හොඳයි. අපි දැන් මේ කතා කරේ computer games හරහා සිදුවෙන අපේ ඇහැට පේන බලපෑම් ගැනනේ. නමුත් මෙතන තවත් issues. ඒ කියන්නේ අපේ ඇහැට නොපෙනෙන බලපෑම් රාශියක්මත් තියෙනවා. ඔයාලා අහලා තිනි computer games වලට ඇබ්බැහි වෙනවා කියන කතාව. කතාවක් වුණාට මිත්‍යවරුනි එතන ලොකු ඇත්තක් තියෙනවා. computer games නිර්මාණය කරන game builders ලා programmers ලා ඔය computer games නිර්මාණය කරන්නේ අපිව magical environment එකකට as ඉවතට ගන්න හිතෙන්නේ නැති පරිසරයකට යොමු කරලා අපිව ඇද බැඳ තබා ගන්න පුළුවන් විදිහට. technically කිව්වොත් එයාලා computer games නිර්මාණය කරන්නේ games play කරන කෙනා තුළ continuous dopamine loop එකක් create වෙන විදිහටයි. අන්න ඒ නිසා computer games play කරනකොට අපේ මොළයේ dopamine සාන්ද්‍රණය ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඉතින් ඕක දිගින් දිගටම වෙනකොට අපේ මොළය තුල dopamine level එක ඉතාම ඉහළගේ එක හැම වෙලාවකම maintain වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අපිට computer games නැතිවම බැරි වෙනවා. ඔන්න ඕකට තමයි computer games වලට ඇබ්බැහි වෙනවා කියන්නේ. එතනදි සිද්ධ වෙන්නේ ඔයාව සතුටු කරන්න. technically කිව්වොත් ඔයාගේ මොළය තුල තියෙන normal dopamine level එක maintain කරන්න පුළුවන් එකම දේ ඔය computer games බවට පත්වීම තමයි. කොටින්ම කිව්වොත් යාට novels වලින්, movies වලින්, විවිධාකාරයේ වෙනත් සෙල්ලම් වලින්, camera වලින් වගේ කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්න බෑ. ඒ කිසිම දෙයකට බෑ එයාව සතුටු කරන්න. ඒ කිසිම දෙයකට බෑ එයාගේ මොළයේ තුල තියෙන අර හයි ඩොපමින් ලෙවල් එක සැටිස්ෆයි කරන්න. එතනදී එයාව තෘප්තිමත් කරන්න, එයාව සතුටු කරන්න පුළුවන් එකම දේ අර කම්පියුටර් ගේම්ස් බවට පත් වෙනවා. ඉතින් එතනදී ඒ පුද්ගලයා කම්පියුටර් ගේම්ස් වල වහලෙක් බවට નિરાයාසයෙන්ම පත් වෙනවා. අතර මිත්තෝරි මම ඒ වගේව දැකලා තිනවා. ඒගොල්ලන්ට කම්පියුටර් ගේම්ස් නැතුව ඉන්නම බෑ. නිකන් ඉන්න වෙලාවටත් අඩුගානේ ස්මාර්ට්ෆෝන් එක අරගෙන හරි කම්පියුටර් ගේම් එකක් ගහන්න ඕනේ. අපිට මේ හුස්ම ගන්න නැතුව ඉන්න බෑනේ. අන්න ඒ වගේ තමයි ඒගොල්ලන්ට කම්පියුටර් ගේම් එකක් නැතුව තප්පරයක්වත් ඉන්න බෑ. ඉතින් මේ භයානක තත්ත්වය ගැන ලෝකේ පුරාම සෑහෙන රිසර්ච් කරලා තිනවා. ඒ රිසර්ච් අවුට්පුට්ස් අපිට ඕනතරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ රිසර්ච් අවුට්පුට්ස් වලට අනුව කම්පියුටර් ගේම්ස් වලට ඇබ්බැහි වෙනවා කියන්නේ හරියට ඩ්‍රග්ස් වලට, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේම දෙයක්. ඉතින් මේකේ අන්තයටම ගියාම ඩිප්‍රෙෂන් සහ ස්කිට්‍රොෆීනියා වගේ මානසික රෝග වලට පවා ඒ පුද්ගලයා ගොදුරු වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය computer game addiction කියන එක පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වීම කියන දේ disorder එකක් විදිහට categorize කරනවා. ඉතින් දැන් ඔයා හොඳට තේරුම් ගන්න ඕනේ computer games වලින් එක අතකින් ඔයාගේ මොළයේ වර්ධනය වීම සඳහා හේතු සපයනවා, උදව් කරනවා වගේම අනිත් පැත්තෙන් computer games වලට addict වුනොත් ඒ හරහා ඔයාගේ මොළය විනාශ වීමට මේ කම්පියුටර් ගේම්ස්ම බලපානවා කියලා. ඉතින් මොකද්ද ඔකට සොලියුෂන් එක? මම ඒක තව චුට්ටකින් කියන්නම්. ඔයා දන්නවා අපිට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහන්නත් පුළුවන්, ඉන්ටර්නැෂනල් ගේම් එකක් විදිහට ක්‍රිකට් ප්ලේ කරන්නත් පුළුවන්. ඉතින් මිත්තෝරනි ඔය වගේම තැනක තමයි අද වෙනකොට මේ කම්පියුටර් ගේම්ස් තියෙන්නේ. අපිට මේ කම්පියුටර් ගේම්ස් ආසාවට හොබි එකක් විදිහට ප්ලේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ස්පෝර්ට් එකක් විදිහට මේ කම්පියුටර් ගේම්ස් අපිට ප්ලේ කරන්නත් පුළුවන්. මේ කම්පියුටර් ගේම්ස් ඉන්ටර්නැෂනල් ලෙවල් ගේම් එකක් වුණාම ඒකට කියනවා e-sport කියලා. එතකොට ඒ ප්ලේයර්ස්ලාට කියන්නේ e-sport ඇත්ලීට් කියලා. මේ වෙනකොට e-sport tournaments චැම්පියන්ස් එහෙම තියෙනවා බිලියන ගානක ඕඩියන්ස් එකකින් සමන්විත වෙච්ච. අන්න ඒ නිසා ප්‍රොෆෙෂන් එකක් විදිහට e-sport ප්ලේ කරන e-sport ඇත්ලීට්ස් ලෝකේ ඕනතරම් ඉන්නවා. මම අඳුරන e-sport ඇත්ලීට්ස්ලා ලංකාවෙත් ඉන්නවා. ඉතින් මේ විදිහට computer games වෘත්තියක් විදිහට ප්ලේ කරන e-sport ඇත්ලීට් කෙනෙක්ට දවසකට පැය 10ක් පැය 15ක් අතර කාලයක්
කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන්න සිද්ධ වෙනවා. අන්න එතකොට ඒ ඇත්ලීට්ස් ලව නිරායාසයෙන්ම මං අර කලින් කිව්වා වගේ කම්පියුටර් ගේම්ස් වලට ගොදුරු වීමට ඉතාම ඉහළ සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒක දන්නවා. ඒ නිසාම මේ e-sport ඇත්ලීට්ස්ලා ඒකෙන් මිදෙන්න හරි ලස්සන ක්‍රියාමාර්ගයක් ගන්නවා. එතනදී ඒගොල්ලෝ මේ තියෙන අවදානමෙන් මිදෙන්න digital deduct day, digital free day කියන සංකල්පය යොදා ගන්නවා. ඒ කියන්නේ එතනදී ඒගොල්ලෝ සතියට දවස් දෙකක් අවුල් වශයෙන් සතියට දවසක් 100ට 100ක් computer games වලින් ඈත් වෙලා වෙන මොකක් හරි activity එකක යෙදෙනවා. උදාහරණයක් විදිහට මේගොල්ලෝ ඒ දවසේ ඒගොල්ලන්ගේ යාළුවොත් එක්ක සෙට් වෙලා hike එකක් යනවා. martial art training එනවා, gym යනවා, swimming කරනවා, yoga කරනවා, cycling කරනවා. ඒ වගේ physical activities කරනවා. මතක තියාගන්න මේ digital deduct day එක පුරාවටම ඒගොල්ලෝ computer screen එකක් දිහා hack කරනවා බලන්න. ඉතින් ඔතනදී මොකද්ද වෙන්නේ? ඔතනදී මිත්‍රවරුනි computer games නිසා එලිවේට් වෙච්ච මේ e-sport athletes ලගේ ඩොපමින් සාන්ද්‍රණය ඒගොල්ලෝ ඒ දවස පුරාම කරන සාමාන්‍ය activities නිසා නැවතත් සාමාන්‍ය මට්ටමට, ඒ කියන්නේ ඩොපමින් level එක සාමාන්‍ය පුද්ගලයෙක්ගේ මොළය තුළ තිබිය යුතු මට්ටමට ලස්සනට පැමිණෙනවා. අන්න එතකොට මේ e-sport athletes අට පුළුවන් computer games වලට ඇබ්බැහි වෙන්නේ නැතිව කිසිම කරදරයක් නැතිව ඒගොල්ලන්ගේ profession එක දිගටම කරගෙන යන්න. ඉතින් ඔයත් computer games play කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔය concept එක යොදාගෙන computer games වලට ඔයා ඇබ්බැහිවීමට තියෙන සම්භාවිතාවය නැත්තටම නැති කරගන්න. ඇත්තටම මේ concept එක ලෝකෙ පුරාම ඉන්න e-sport athletes ලා ඉතාමත්ම සාර්ථකව යොදා ගන්නවා. ඔයාට හිතෙනවා නම් ඔයා computer games වලට දැන්ටම ඇබ්බැහිවිලා ඉන්නේ කියලා මේක use කරලා බලන්න. මේක මාරම fruitful. ඒ වගේම මේ concept එක දැනටම use කරන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒක මේ වීඩියෝ එක බලලා අනිත් අයට ගොඩක් ලොකු උදව්වක් වෙයි. හොඳයි. දැන් එහෙනම් අපි කතා කරන්න ඕනේ හැම දෙයක්ම කතා කරලා ඉවරද? නෑ. තව එක කොටසක් ඉතුරුයි. ඒක තමයි මිත්‍රවරුනි computer games මනසට බලපාන ආකාරය. මගේ වීඩියෝස් දිගින් දිගටම බලන අය දන්නවා මොළය සහ මනස කියන්නේ එකක්ද දෙකක්ද කියන කාරණාව තවමත් අපේ සයන්ටිෆික් නොලෙජ් එක හරහා විසඳගන්න බැරි වෙච්ච කාරණාවක් කියලා. සාමාන්‍ය අදහසින් ගත්තොත් අපේ මොඩර්න් සයන්ස් වලට අනුව මනස කියන්නේ මොළය තුල තියෙන නියුරෝන පරිපතවල ක්‍රියාකාරීත්වය. අන්න එතකොට computer games නිසා අපේ neural network එකට සිදුවෙන බලපෑම මේ වෙනකොටත් නම් කතා කරලා තියෙන නිසා ඔය පාට් එක දැනටමත් සම්පූර්ණයි. නමුත් මිත්‍රවරුනි අපේ බුදුදහම ඇතුළු පෙරදිග ශාස්ත්‍රවලට අනුව මනස කියන්නේ මොළයට පරිබාහිරව පවතින වෙනම ඉන්ද්‍රියක්. බුදුදහම වගේ මේ මනස ගැන ගැඹුරින් කතා කරන දර්ශනවලදී මේ පරිගණක ක්‍රීඩාවක් නිසා මනසට වෙන්නේ මොකක්ද කියන එක කොහෙදිවත් කතා කරන්නේ නැහැ. අන්න ඒ නිසා පෙරදිග ශාස්ත්‍රවලදී උගන්වන මනස කියන ඉන්ද්‍රියට මේ පරිගණක ක්‍රීඩා නිසා සිදුවෙන බලපෑම තවමත් පරේක්ෂණයට භාජනය නොවු අන්ටච් රිසර්ච් ඒරියක කියලා තමයි මට කියන්න වෙන්නේ. එහෙනම් මෙතනදී දැන් ඔයාට හොඳටම පැහැදිලි වෙන්න ඕනේ පරිගණක ක්‍රීඩා computer games අපේ මොළය වර්ධනය වීම සඳහා ඍජුවම දායක වෙනවා වගේම මේ පරිගණක ක්‍රීඩා වලට computer games වලට දැඩි ලෙස ඇබ්බැහි වුණොත් එතනදී අපිට ඉතාම භයානක සෞඛ්‍ය ගැටලු රාශියකටම මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා කියලා. හැබැයි මම ඕගොල්ලන්ට මේ කියලා දුන්න ටිප්ස් ටික පාවිච්චි කරලා computer games වලට ඇඩික් නොවි ඔයාට ඒව enjoy කරන්න පුළුවන් නම් ඔයාට කිසි කරදරයක් නැතිව computer games ගහන්නත් පුළුවන්. ඔයාගේ සෞඛ්‍ය maintain කරගන්නත් පුළුවන්. ඔයා හොඳට මතක තියාගන්න අර digital deduct day කියන concept එක. එතනදී ඔයාට දවසක්ම ඕනේ නැහැ. ඔයාට ඒක ඔයාට ගැළපෙන විදිහට fine tune කරලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මිත්‍රවරු මේක තමයි අද වැඩසටහනේ අවසානය. මම දන්නවා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම computer games play කරන අයත් බලන්න ඇති. මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා ඒගොල්ලන්ගේ experiences කමෙන්ට්ස් විදිහට දාන්න කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් ලස්සන discussion එකක් ගොඩනගන්න. ඒ වගේම මේ දේවල් ගැන මාත් එක්කම කතා කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මම හදලා දීලා තියෙන knowledge park-ෙන් Telegram group එකට join වෙන්න. ඒ වගේම මගේ regular updates දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එක සහ මගේ Facebook එක follow කරන්න. ඒ හැම දෙයකටම අදාළ links ඔක්කොම
මම දාලා තියෙන නම් description area එකේ. එහෙනම් මේ වගේ තවත් රසවත් වැඩසටහනකින් ඊළඟ සතියේදීත් හමුමු. අදට මම ඔයගෙන් සමුගන්නම්. මම මදුජිත් සාගර.